අයිබවන් සුභ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සීතනෙත් අසපුව ආරම්භ කරන්නට. අදත් ඒ වෙනුවෙන් ආරාධනා කළා සෙංකඩගල සීත වනගිර අරණ්‍ය සේනාසනය නිර්මාතෘ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව ගෞරවයෙන් නමස්කාරපූර්වකව පිළිගනු ලබනවා සෙනසුරාදා සීතනෙත් අසපුව වෙනුවෙන්. ධර්මානුශාසනාව අරඹන්නට සැරසෙන වෙලාවේ ඔබට සිහිපත් කරන්නට ඕන නෙතෙෆෙම් බණ YouTube නාලිකාවෙන් මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට පුළුවන්. එනිසා netfm බණ YouTube නාලිකාව වෙතට ගිහින් මේ වැඩසටහන ශ්‍රවණය කරනා වගේම තවත් බොහෝ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඒ ඔස්සේ ඔබට අහන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අපව subscribe කරන්න කියලාත් අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ සියල්ල ඔබට ධර්මයට ඇති කැමැත්ත වැඩි දියුණු කරන්නට සිදු කරන කාර්යය. එනිසා ඒ සඳහා ඔබට ආරාධනා කරමින් සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පළමුවෙන් ඔබට ලංකරන ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙනවා මාකොළ පදිංචි කේ කුසුම් මහත්මිය, සමීර ධනංජය විජේරත්න මහත්මා සහ මනෝරි විජේරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන්. ඉතින් මේ හැම දෙනාගෙම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා පිතාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. දේශනාව අවසානයේදී අපේ පුණ්‍යානුමෝදනා සිදු කරමු. පින්වත්නි, අද දවසේ අපේ ඔබට සිත්නෙත් අසපුවේ පළමු පැයට විශේෂ දේශනාවක්, විශේෂ සූත්‍රයක් තෝරගත්තා කියා දෙන්න. මේ ධර්මයේ තුල සුන්දර සුවයක් අත්විඳින පින්වන්ත මෙහෙණින් වහන්සේ නමකගේ ලස්සන ගාථා ටිකක්, බුදුගුණ ඇතුළත් වෙච්ච සුන්දර ගාථා ටිකක්. මේ ශාසනය වැඩ හිටිය පින්වන්තම මෙහෙණින් වහන්සේලා අතරේ චාලා උපචාලා සීසු උපචාලා කියලා සහෝදරයන් වහන්සේලා ටිකක් වැඩ හිටියා. ඔය ඔක්කොම පින්වන්තයි කියලා මං කියන්නේ, පින්වත්නි, උන්වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එක්කුස නැගණියන්, සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරියන් වහන්සේලා ගිහි කාලේ. එතකොට මේ සීසූපචාලා කියන්නේ පුංචි නංගි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. බලන්න පින්වත්නි, පවුලේ හැමෝම මහාන වෙලා, උපවාන ස්වාමින්වහන්සේ ඇතුළු, රේවත සන්නහන්සේ ඇතුළු සහෝදරයෝ, ඒ කියන්නේ මල්ලිලත් මහාන වුණා. ඉතින් මේ වගේ පවුලේ මල්ලිලා ටික, නංගිලා ටික ඔක්කොම මහාන වුණා. ඉතින් ඒ වගේ මහා පින්වන්ත පවුලක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර සහෝදරියන් මේ ශාසනය තුල සසුන් සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ අරිහත්ත්වයට පත් වෙලා ඒ උත්තම උත්තමාවිය සියලු දෙනා වහන්සේම පිරිනිවන් පෑවා. ඉතින් මේ සුන්දර සීසූපචාලා කියන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චූටි නංගි, ඒ උත්තමාවි භික්ෂුණියක් විදිහට ඔබ අහලා ඇති සැවැත් නුවර තිබුණ අන්දවනේ කියලා, භික්ෂුණීන් වහන්සේලා ගොඩක් කලාවට භාවනා කරපු වනේ. ඔය අන්දවනේ ඒ උත්තමාවියන් භාවනාවෙන් සුවසේ වැඩ ඉන්නකොට උන්වහන්සේලාට හරියට මේ මාරය ඇවිල්ලා විවිධ බලපෑම් කරපු තැන් තිබ්බා. ආන් ඒ වගේ කරපු බලපෑමකදී උන්වහන්සේ දුන්න සුන්දර ලස්සන උත්තර ටිකක් තමයි මේ දේශනාවේ ඇතුළත් වෙන්නේ. මේ සූත්‍රයේ නම සීසූපචාලා සූත්‍රය. ඇගේ නමින්, ඒ උන්වහන්සේගේ නමින් මේ සූත්‍රය සඳහන් වෙන්නේ, සීසූපචාලා සූත්‍රය. අන්දවනේදී මාරයට දුන්න උත්තර තමයි පින්වත්නි මේ දේශනාවේ තියෙන්නේ. අපි බලමු මාරය ඇවිල්ලා මොන විදිහටද උන්වහන්සේ ළඟ ප්‍රශ්න කරන්නේ, ඒ ප්‍රශ්න වලට කොහොමද උන්වහන්සේ උත්තර දෙන්නේ. සංයුත්ත නිකායේ සගාත වග්ගයට අයිති සූත්‍රයක් තමයි
මේ සීසුපචාලා සූත්‍රය. ආනා පින්වත්නි, මාර්යා මේ උත්තමාවිගෙන් මෙහෙම, කස්සනු ත්වං භික්කුණී පාසණ්ඩං රෝචේසීති. ඒ භික්ෂුණිය, ඔය කොයි තාපසයාගේ මතවාදවලට දොවා කැමති? මාර්යා ඇවිල්ලා අහන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේ උත්තර දෙනවා, න ක්වාහං ආවුසෝ කස්සචි පාසණ්ඩං රෝචේමීති. මට ඔය කොයි තාපසයෙක්ගෙන්වත් ඒ තාපසයන්ගේ මොන මතවාදකින්වත් මට කිසි පළක් නෑ, මට ඒවා ඕනේ නෑ කියලා නාසු උත්තර දෙනවා. පිඟත්නේ එතකොට මාර්ය හනවා, කින්නු උද්දිස්ස මුණ්ඩාසි සමනිවිය දිස්සසි නචරෝචේසි පාසණ්ඩං කිමිව චරසි මෝමෝහාති. ඒ මොකද හිස මුඩු කරලා නේද ඉන්නේ? මට නිකන් ශ්‍රමණෙක් වගේ, ශ්‍රමණියක් විදිහට පේන්නේ. කවුරු වෙනුවෙන්ද ඔය හිස මුඩු කරේ? තාපසයගේ මතවාදවලට කැමති නෑ නේද? මෝඩියෙක් වගේ හැසිරෙන්නේ මොකද කියලා නිකන් තරහට වගේ කියලා තානවා. එතකොට සීසුපචාලා භික්ෂුණීන් වහන්සේ ලස්සන ගාථා තුනක් මාර්යාට උත්තර විදිහට ඒ වෙලාවේ දේශනා කරනවා. පින්වත්නි, මේ දේශනාව ඇතුලේ හරය තියෙන්නේ, වටිනාකම තියෙන්නේ ආන්ගේ ගාථා තුනේ. අපි දැන් අද දේශනාව තුළ මේ ගාථා තුන තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මේ ගාථා තුන තමයි අද දේශනාවේ අපිට කතා කරන්න තියෙන්නේ. පළවෙනි ගාථාව, උන්වහන්සේ මාර්යාගේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මාර්යා කිව්වනේ, කිසිම තාපසයකගේ මතවාද මට වැඩක් නැහැ කිව්වට පස්සේ එහෙම කියන්න මොකද? වාව නිකම් මේ හිස මුඩු කරලා ශ්‍රමණියෙක් වගේ ඉන්නවනේ. එහෙම ශ්‍රමණියෙක් වගේ ඉන්නවනම් මතවාද වලට වැඩක් නැහැ කියනවා කවුරු වෙනුවෙන්ද එතකොට හිස මුඩු කරේ? නිකම් මෝඩෙක් වගේ හැසිරෙන්න එපා කියලා අන්න එහෙම මේ කියනවා. එතකොට බලන්න උන්වහන්සේ දෙන පළවෙනි පිළිතුරු ගාතාව. ඉතෝ බහිද්දා පාසණ්ඩා දිඨීසු පසේදන්ති තේ න තේසං ධම්මං රෝචේමි න තේ ධම්මස්ස කෝවිදා. මේ බුද්ධ ශාසනයෙන් පිට තමයි ඔය කියන හැම තාපසයම ඉන්නේ. ඒගොල්ලෝ මේ ශාසනයට අයිති නෑ. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම ඔය මතවාදවල ගිලිලා මට ඒගොල්ලන්ගේ ධර්මයෙන් ඇති වැඩක් නෑ. හැබැයි ධර්මයේ තෝරගන්න උන් දක්ෂත් නෑ. අති සක්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටි බොග්ගලෝ. සාක්‍ය කුලේ පහළ වෙච්ච මේ ලෝකේ කිසි කෙනෙකුට සමාන නැති බුදු සමිඳුන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අත්ති සාක්‍ය කුලේ ජාතෝ, සාක්‍ය කුලේ පහළ වෙච්ච බුදු කෙනෙක් ඉන්නවා. අප්පටි පුග්ගලෝ මේ ලෝකේ කිසි කෙනෙකුට සමාන නැති. සබ්භා බිබූ මාරණුදු. උන්වහන්සේ හැම දෙයක්ම අභිභවනය කළා. මාරයාගේ සෙනග නිරපල දාන. සබ්බත්තම අපරාජිතෝ. උන්වහන්සේ හැම තැනදිම අපරාජිතයි. කිසි තැනක උන්වහන්සේ පරාද වෙලා නැහැ. සබ්බත්ත මුත්තෝ. හැම දෙයකින් උන්වහන්සේ නිදහස් වෙලා තියෙන්නේ. අසිතෝ. කෙලෙස් රහිතයි. සබ්බං පස්සති චක්කුමා. දහම්මැස් ඇති ඒ බුදු සමිඳුන්ට හැම දෙයක්ම පේනවා. බන්න ලස්සන්ට බුදුගුණ දේශනා කරන හැටි ඒ ගාථාව ඇතුලේ බුදුගුණ පිරිලා බුදුරජාණන්ස ගැන සෑහෙන ලස්සන වර්ණනාවක් කරනවා. දැන් මාර්යාට මේව ඇහෙනකොට ඉන්න බෑ පින්වත්. මාර්යා මෙතෙන්දී උත්සාහ කළේ වෙන තාපස්යන්ගේ මතවාද එක්ක නිකන් පටලවන්න, ඒ මතවාදවලට ඔළුව හරවලා නිවනින් ඈත් කරවන්න පුළුවන්ද කියලා බලන්න. මොකද එක එක මතවාදවල වාද විවාද කර කර යනකොට ලෝකයේ තුලමනේ ලෝකෙන් නිදහස් වෙන්නේ නැහැ. ලෝකෙන් නිදහස් වෙන නම් මතවාද වලින් නිදහස් වෙන්න ඕනේ. සම්මාදිට්ඨියට එන්න ඕනේ. එතකොට මාරි හරි කැමති මේ මතවාද වල හිර කරන්න. මතවාද වල කැළඹි කැළඹි ඉන්නකොට හැමදාම සසරෙමයි. මාරයා හරි කැමති සසරේ ඉන්නවට. සසරෙන් නිදහස් වෙන, ලෝකෙන් නිදහස් වෙනකොට තමයි මාරයාගේ අධිපතිභාවයට මේක ප්‍රශ්නයක් වෙන්නේ. බලන්න උන්වහන්සේ හරි ලස්සන්ට එක එක්කෙනාගේ ධර්මය තේරුම් ගත්තේ නැති, ධර්මයට අයිති නැති, ශාසනයට අයිති නැති තාපසයන්ගෙන් මට වැඩක් නැහැ, ඒගොල්ලන්ගේ මතවාදවල මට වැඩකුත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ දේශනා කරපු හැටි. මොකද මෙයා පැහැදිලිව අතෙන්දි ප්‍රශ්නයක් ඇහුවනේ, කවුරු වෙනුවෙන්ද ඔය හිස මුඩු කරගත්තේ කියලා. එතකොට කා වෙනුවෙන්ද හිස මුඩු කළේ කියලා අහපෙකට ඔන්න දැන් උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේගෙන්.
එතකොට දැන් ඔය අපි කිව්වේ දෙවෙනි ගාථාව. අත්ති සාක්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටි පුග්ගලෝ. සාක්‍ය කුලේ පහළ වෙච්ච බුදු කෙනෙක් වැඩ ඉන්නවා. අප්පටි පුග්ගලෝ ලෝකේ කිසි කෙනෙකුට සමාන නැති. කිසි කෙනෙකුට සම කරන්න බැරි. සබ්බා බිබු උනාසේ හැම දෙයක්ම අභිභවනය කළා. මාරණුදෝ මරුසෙනග නිරපල දැම්මා. සබ්බත්තම අපරාජිතෝ හැම දෙයකින්ම උන්වහන්සේ අපරාජිතයි. කිසි තැනක උන්වහන්සේ පරාද වෙලා නැහැ. සබ්බත්ත මුත්තෝ හැම දෙයකින්ම උන්වහන්සේ නිදහස් වුණා. අසිතෝ කෙලෙස් රහිතයි. සබ්බම් පස්සති චක්කුමා. දහම් ඇස බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා උන්වහන්සේට හැම දෙයක්ම පේනවා. ඔන්න බලන්න පින්වත්නි, ඊළඟ ගාථාවත් ඒ වගේ හරි ලස්සනයි. සබ්බ කම්මක්ඛයක් පත්තෝ විමුක්තෝ උපදිසංකේ. සෝ මයිහම් භගවා සත්තා තස්ස රෝචේමි සාසනಂತಿ. උන්වහන්සේ හැම කර්මයක්ම නිදහස් කරලා දාලා නිවනටපත් වුණා. සබ්බ කම්මක්ඛයක් පත්තෝ හැම කර්මයක්ම ෂය කරලා උන්වහන්සේ විමුක්තෝ නිවනටපත් වුණා. උපදිසංකේ දුකෙන් නිදහස් වෙලා කෙලෙස් ගෙවල දැම්මා. සෝ මයිහම් භගවා සත්තා, ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාසුරුන් වහන්සේ. තස්ස රෝචේමි සාසනಂತಿ, උන්වහන්සේගේ ශාසනයට මං හරි කැමති. බලන්න පින්වත්නි, ඒ වචන ටිකේ ලස්සන. අපි ඒ අන්තිම වාක්‍ය දෙක චුට්ටක් ආයි බලමු. සෝ මයිහම් භගවා සත්තා, ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාසුරුන් වහන්සේ. තස්ස රෝචේමි සාසනಂತಿ, උන්වහන්සේගේ ශාසනයට මං හරි කැමති. දැන් මාර ඇහුවේ කාගේ මතවාදවලටද, කොයි තාපසයාගේ මතවාදවලටද කැමති කියලානේ. ඔන්න උන්වහන්සේ උත්තර දුන්නා, මං කැමති මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට විතරයි. මට එක එක තාපසයන්ගෙන් ඇති වැඩකුත් නැහැ, මතවාදවලින් ඇති වැඩකුත් නැහැ කියලා. එතකොට මේ ගාථා ටික දිහා හොඳට බැලුවට පස්සේ පේනවා, උන්වහන්සේ අර කෙලින්ම මුල් එකෙන් ප්‍රතික්ෂේප කරනවා. මාරය අහන ප්‍රශ්නේ කපලම දානවා. මාරයටයි කට උත්තර නැති වෙන්න. ඊට පස්සේ දෙවෙනි ගාථා දෙක තුල බුදුගුණ කියලා, කියන්නේ දෙවෙනි ගාථාව ඇතුළ තන්නිකර බුදුගුණ තිබ්බේ. තුන්වෙනි අන්තිම ගාථාවෙත් මුල් වාක්‍ය දෙක තුල තිබ්බේ බුදුගුණ. ඒ විදියට බුදුගුණ ටිකක් කියලා 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 අන්තිමට කියනවා සෝ මයිහම් භගවා සත්තා. අන්න ඒ ගුණ තියෙන භාග්‍යතුන් වහන්සේගේ තමයි මගේ ශාසුරුන් වහන්සේ වෙන්නේ. තස්ස රෝචේමි ශාසනන්ති, මම අන්න ඒ උත්තමයාගේ ශාසනයට තමයි බොහොම කැමති. මට ඔය එක එක මතවාදවලට මං කැමති නෑ කියන එක ලස්සන්ට උත්තර දුන්න විදිය. පින්වත්නි, ඔබ මේ කියපු සූත්‍රය ඇතුලේ, දැන් මේ සූත්‍රය සම්පූර්ණ අපි කියලා ඉවරයි, මෙච්චරයි තියෙන්නේ. ඇත්තටම අපිට මේ කතා කරන්න මේ ලස්සන ගාථා තුන ඇතුලේ මේ පිරුණු බුදුගුණ තියෙන ගාථා දෙක තමයි අද දවසේ දේශනාවට අපි සාකච්ඡා කරන්න කාරණා හැටියට අන්තර්ගතයේ විදියට තොරගෙන තියෙන්නේ. එතකොට මේ ලස්සන ගාථා දෙකේ ඇත්තම මේක කටපාඩම් කරගෙන තියාගන්න තරම් වටිනවා. මොකද ඒ ගාථා ටික උන්වහන්සේට විතරක් නෙමෙයිනේ, ඒ ගාථා ටික අපිටත් කියන්න පුළුවන්. සීසුපචාලා උත්තමාවේ කිව්වා වගේම අපිටත් මේක කියන්න බැරිද? ඔන්න බලන්න, අත්ති සාක්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටි පුග්ගලෝ. අත්ති සාක්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අප්පටි පුග්ගලෝ. පළවෙනි වාක්‍ය විදිහට අත්ති සාක්‍ය කුලේ ජාතෝ. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය විදිහට බුද්ධෝ අප්පටි පුග්ගලෝ. ඊට පස්සේ තුන්වෙනි වාක්‍ය විදිහට සබ්බා බිබූ මාරණුදෝ. හතරවෙනි එක සබ්බත්ත මපරාජිතෝ. ඊළඟට සබ්බත්ත මුත්තෝ අසිතෝ සබ්බම් පස්සති චක්කුමා. ඔන්න ඔය විදිහට බුදුගුණ මුල් ගාථාව තුළ තියෙනවා. සබ්බ කම්මක්කයක් පත්තෝ විමුක්තෝ උපතිසංකයේ. ආන්නේ සියලු පද තුල තියෙන්නේ බුදුගුණ. එතන මෙතන ඔක්කොම බුදුගුණ කීයක් තියෙනවද? දැන් පටන් ගන්න මෙහෙම බුදුගුණෙ පහළලා තියෙනවා මොන කුලේද? සාක්‍ය කුලේ. එතකොට ඒ සාක්‍ය කුලේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික එකින් එක අපි බැලුවොත් බුද්ධෝ අප්පටි පුග්ගලෝ. ඔන්න පළවෙනි ගුණය කියනවා. ලෝකේ කිසි කෙනෙකුට සමාන නැති බුදු කෙනෙක් තමයි ඒ උත්තමයන් වහන්සේ. ඊට පස්සේ සබ්බා බිබු, උන්වහන්සේ හැම දෙයක්ම අභිභවනය කළා. ඒ සියල්ල ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. මරු සෙනග නිරපල දැම්ම කියන එක තමයි මාරණුදෝ.
සබ්බත්තම පරාජිතෝ, කිසිම තැනකද උන්වහන්සේ පරාද වෙන්නේ, හැම තැනකදීම අපරාජිතයි. ඔන්න ඊළඟ බුදු ගුණේ. සබ්බත්ත මුත්තෝ, හැම දෙයකම උන්වහන්සේ නිදහස් වුණා. අසිතෝ, කෙලෙස් රහිතයි. සබ්බං පස්සති චක්කුමා, දහම් මැස් තියනේ බුදුරජාණන් වහන්සේට හැම දෙයක්ම පේනවා. සබ්බ කම්මක්කයක් පත්තෝ, හැම කර්මයක්ම ෂය කරලා දැම්මා. විමුත්තෝ උපදිසංකයේ, නිවනටපත් වුණා, දුකෙන් නිදහස් වුණා, කෙලෙස් ගෙවා දැම්මා. එතකොට මෙතන එකින් එක එකින් එක අපි බැලුවට පස්සේ මේ කියන හැම ගුණයකින්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා, අර සාක්‍ය කුලේ පහළුණා කියන බුදුරජාණන් වහන්සේට මොන මොන වගේ ගුණද තියෙන්නේ කියලා විදිහට ලස්සනට වර්ණනා කරලා අන්තිමට අර කියන වාක්‍යයට වාක්‍ය බලන්න. සෝමයිහම් භගවා සත්තා, ආං ඒ භාග්‍යද, ඒ ගුණ තියෙන ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාසුණු වහන්සේ. තස්ස රෝචේමි සාසනන්ති, උන්වහන්සේගේ ශාසනයට මං හරි කැමති. දැන් ඒක මං කිය ඔය ටික අපිටත් කියන්න පුළුවන්නේ. ඕක මේ උත්තමාවිට විතරක් වළංගු ටිකක් නෙමෙයි. ඒ සාසුණු වහන්සේ තමයි මගේ සාසුණු වහන්සේ කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාසුණු වහන්සේ කියන එක අපිට කියන්න බැරිද? සෝමයිහම් භගවා සත්තා, ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ සාසුණු වහන්සේ. තස්ස රෝචේමි සාසනන්ති, උන්වහන්සේගේ ශාසනයට මං හරි කැමති. පින්වත්නි, මේ සීසුපචාලා උත්තමාවිය ඔය ගාත ටික කියනකොට මාරයා දැනගත්තා මාව අඳුරගත්තා කියලා. මටනේ කනට ගැහුවා වගේ කිව්වනේ කියලා හිතනවා ඇති පින්වත්නි. එහෙමම අතුරුදහන් වෙනවා එතනින්. ආවේ මේ භික්ෂුණීන් වහන්සේව පීඩණයට පත් කරන්න. උන්වහන්සේව නිකන් අර මතවාදවල කලත්තවන්න. හැබැයි එයාට ඒක කරගන්න බැරි වුණා. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවිකාවන්, මොකද උන්වහන්සේ එතෙන්දී බලනවා මේ කවුද කියලා. බැලුවට පස්සේ තේරෙනවා මේ මාරයා කියලා. මාරයා කියලා දැනගත්තට පස්සේ තමයි ලස්සන්ට උත්තර ටික දුන්නේ. එතකොට ශ්‍රමණියක් වගේ පේනෝ හිස මුඩු කරලා කියලා කිව්වට පස්සේ, දැන් තාපසයන්ගේ ඒ කාලේ මතවාදවල එල්බගෙන මේ මතවාදවල වාද කර කර, එයා කියන එක නෙමෙයි මං කියන එකයි හරි, එයා කියන එක වැරදි, එහෙම නෙමෙයි ඒක එන්න ඕනේ, මෙහෙමයි එන්න ඕනේ එකක ඕවම තමයි පින්වද වාදමයි. එතකොට දැන් අද අපිට පේනවා ශාසනය තුල මේ වගේ මතවාද එක එක්කෙනා හදලා ඒ මතවාදවල ඒක නෙමෙයි හරි, මේකයි හරි, මං කියන එකයි හරි ගගා ඉන්නවා. ඕක හරි මේක හරි ගගා තර්ක කර කර විතර්ක කර කර ඉන්න සිද්ධ වෙලා තියෙන තැනට මේ ධර්මය විකෘති කරලා ධර්මයේ විදියට අධර්මයේ ගෙනල්ලා, අධර්මයේ විදියට ධර්මයේ ගෙනල්ලා, විනය විදියට අවිනය ගෙනල්ලා, අවිනය විදියට විනය ගෙනල්ලා, මේක ඔක්කොම නිකන් කලවම් කරලා අච්චාරු කරලා තියෙන්නේ. ඒ නිසා අදටත් මේ වගේ නිකන් මතවාදවල තර්ක විතර්කවල සෑහෙන ප්‍රශ්න කරන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් ඒව සමහරවිට සෑහෙන දුර ගිහිල්ලා ඇතැම් අවස්ථා තියෙනවා මේ ශාසනය තුළ. ස්වාමීන් වහන්සේලා තවත් ස්වාමීන් වහන්සේලාට නඩු දාන තැනට ඇවිල්ලා තියෙනවා. මගේ මතේ හරි මගේ මතයට අපහස කරා කියලා එහෙම නඩු දාපු තැන් තියෙනවා අපේ සිත්නිත් අසපුව තුළ. අද මේ දේශනාව පටිගත කිරීමට පෙර මේ නෙත් FM නාලිකාවෙම දේශනාවක් සතියකට සැරයක් සිදු කරන එක්තරා ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ විශ්වවිද්‍යාල ගණන ස්වාමීන් වහන්සේ නමක්, මේ ස්වාමීන් වහන්සේ වරුණ මහත්මාට සහ මට දැනුවත් කිරීමක් කරනවා. උන්වහන්සේ එක්තරා රූපවාහිනී නාලිකාවකදී කරපු වැඩසටහනකින් ඒ කියපු කාරණා තුළ, අධර්මයේ ඛණ්ඩනය කරන්න කියපු කාරණා තුළ, ඔය නිල්බත් කන කෙනෙක් ඉන්නවනේ පින්වත්නි, සිවුරක් දාගෙන, ආන් ඒ අයට අපහාසයක් වුණා අය කියලා ඒ රූපවාහිනී වැඩසටහනෙන්. ඒ රූපවාහිනී නාලිකාවටයි මේ ජාතික මට්ටමේ රූපවාහිනී නාලිකාවක්. සමාජය තුළ කවුරුත් දන්න ලංකාවේ පළවෙනි ආරම්භ කරපු රූපවාහිනී නාලිකාව. ඉතින් ඒ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක්, මෙන්න මේ නාලිකාවටත් නඩු දාලා ගාල කෝටි 50ක්ද කොච්චරද ලොකු මුදලක වන්දියක් කියලා. ඉතින් එතන තව සන්නසල කීපනමක් හිටියා. මේ සන්නසල ඔක්කොටම නඩු දාලා, නිවේදකයටත් නඩු දාලා. ඉතින් අපිට පේනවා ඔවුන් අධර්මයේ ඉස්මතු කරලා, අධර්මයේ තුල සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේටත් නිඳා පහස කරලා, සංඝයාටත් නිඳා පහස කරලා, නම්ගම් කී කී, දැන් ඔය මේ බලංගොඩ රාධ සන්හන්සේගේ නම කියලා, රාධ අපරාධ බණ කියනවා කියලා රාධ සන්හන්සේට නිඳා පහස කරා නම් කියලා, අපිට අපහස කරා වල්පොල ගෞතම කියලා විවිධ විදිහට අපහස කරා. දැන් ඔය
ගියවුරුද්දේ අපි ඔබ දන්න බුද්ධශ්වේත රාත්‍රියේ ඉතාම සුන්දර බුදුගුණ පින්කම බුදුගුණ දේශනා කළ රැයක් කෙලි වෙනකම්. එදා ඒ ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සම්බුද්ධ ගුණය අපි සාකච්ඡා කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරින් බොහොම සරලව ඔබට තේරෙන විදිහට බුදුගුණ දේශනාවක් රැයක් කෙලි වෙනකම්. එදා අපි ඖෂධ පූජාවක් හවස් වරුවේ සිද්ධ කළා. ඒ පූජාවේදී ඔය ඇත්තන්ට මතක ඇති ලංකාවේ වෛද්‍යවරු, කියන්නේ ආයුර්වේද වෛද්‍යවරු, හෙළ වෛද්‍යවරු 108 දෙනෙකුගේ වට්ටෝරුවල අපි ඖෂධ පාත්‍ර 108ක් සූදානම් කළා. එක පාත්‍රයක තරා වෛද්‍යවරයෙක් විසින් නියම කරපු ඖෂධ වට්ටෝරුවක් තමයි ඒ පාත්‍රය තුල තියෙන්නේ. එතන මේ පාත්‍ර 108ෙම තියෙන්නේ එක් එක් වෛද්‍යවරයා විසින් නියම කරපු වට්ටෝරුවකට අදාළ ඖෂධ. මොකක් උදෙසාද ඒ ඖෂධ? බුදුරජාණන් වහන්සේට වැළඳිච්ච බුද්ධ කාලේ උන්වහන්සේගේ ඒ බුදු සිරුරට වැළඳිච්ච රෝග බලලා අපි විනය පිටකේ සූත්‍රවල තියෙන විවිධ රෝග බලලා ඒ රෝගවලට අපි වෛද්‍යවරුන්ගෙන් ගත්ත වෛද්‍ය වට්ටෝරුව ලංකාවේ ගම්මාන 108ක් තොරගෙන ඒ ගම්මානවල වෛද්‍යවරු 108 දෙනෙක්ගේ උපදෙස් එක්ක වෛද්‍ය වට්ටෝරුව එක්ක තමයි අපි ඖෂධ ටික සූදානම් කළේ. ඒවැ තෙල් වර්ග, කසාය වර්ග, අරිෂ්ට වර්ග, චූර්ණ වර්ග, පත්තු වර්ග විවිධ දේවල් වලින් අපි බුදුරජාණන් වහන්සේගේ දා ජීවමාන බුදු සිරුරට වැළඳිච්ච රෝගවලටම අවශ්‍ය ඖෂධ වෛද්‍ය නියමයෙන් ඒ විදිහට පින්වත්නි සූදානම් කරලා ඒ බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවෙන් ජීවමාන සංඥාවෙන් අපි ඖෂධ පාත්‍රා එකින් එක වෙන වෙනම මහා සෑයේ පහතම තියෙන ඔබ දන්නවා අන්තිමට වටේ විශාල වටයක් තියෙන පේසවල්ල වටේට තැනින් තැනට ලස්සන්ට මලින් සරසලා ඒ පාත්‍රා ටික තැන්පත් කළේ. ඊතර ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් සිටේ පූජා කරපු ඖෂධ පූජාවට පවා ඉතාම නිඳිත විදියට ওই නිල්බත් කන චිවර දරාගත් අය අපහාස කළා. ඒ අය සමාජගත කළේ අපි මේ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් කරපු පූජාව විදිහට නෙමෙයි. ඒ අය අපිට අපහාස කළේ ඖෂධ 108ක් එක පාත්‍රයක එක හැලියකට, එහෙම කිව්වේ. හැලියකට ඖෂධ 108ක් දාලා තම්බල බුදුරජාණන්සේට පූජා කරාලු. ඒක බීලා මොන ලෙඩක් හැදෙයිද දන්නේ නැලු. 108ක් ඒ දාලා එක හැලියක තැම්බුවලු. ඉතින් අපිට මෝඩ වල්පොල ගෞතමගේ පූජාවල් කිය කිය මට බැන්නා. ඉතින් අපි ඇත්තටම එදා ආමිස වශයෙන් පූජා කර කර ඉන්න නෙමෙයි වැඩසටහන කළේ බුදුගුණ දේශනාව රැයක් කෙලි වෙනකම්. අපි දැක්ක සමහර සන්නසලා ඒ රැයලි වෙනකම් කරන දේශනවලටත් නින්දා පහස කරනවා. මේ වගේ සංඝයාට හරියට කරුණු විමසන් නැතුව නින්දා පහස කරපු අය අපේ මේ සිත්නෙත් අසපුව සහ ධර්ම දක්ෂිනා මෙත්නෙත් පාමුලාදී මේ වැඩසටහන් ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාව දැනගන්න ඕනේ. මේ නෙත්නාලිකාවෙම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමකට කෝටි ගානක වන්දියක් ඉල්ලලා ඔය නිල්බත් කන අය නඩුවක් දාලා තියෙනවා. එතකොට පින්වත්නි, මේ වගේ බුදුරජාන් වහන්සේට නිന്ദා පහස කරලා, සංඝයාට නිന്ദා පහස කරලා, ධර්මයේ විකෘති කරලා ඔවුන්ම ඒවා පෙන්වා දෙද්දී, ඒවා ඛණ්ඩනය කරද්දී ඒවට නඩු දාන තැනටත් කටයුතු කරනවා. මොකද අපිට කොච්චර නිന്ദා පහස කරත් අපි ඒවට නඩු දාන්නේ නැහැ නේ, ඒක දන්නවා. රාධසන්නංසයට නිന്ദා පහස කළා කියලා රාධසන්නංස නඩු දාන්නේ යන්නේ නැහැ. ඒ වගේ අපිට ඒ කාලින්දම් මතකයි ගලුගුමේ ඥානදීප සන්නහසට නිന്ദා පහස කළා. මේ වගේ බොහෝ සන්නහසලට නිന്ദා පහස කරනවා. ඉතින් බුද්ධ කාලේ ගොඩක් කාලවට මෙහෙම අර අධර්මයක් ඛණ්ඩනය කළාම ඒ අධර්මවාදියා ඒකට එල්ලි ඒවට නඩු දාන්න දැන් අපි දන්නවා දේවදත්ත ඒ කාලේ රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන හිටපු කෙනෙක්. අජාසත්තත් එක්කමයි හිටියේ. එතකොට දේවදත්ත ඒ විදිහට රාජකීය අනුග්‍රහයන් අරන් කටයුතු කළත් කොයි වෙලාවෙවත් දේවදත්තගේ අඩුපාඩු බුදුරජාණන්සේ කොතෙකුත් පෙන්වලා දීලා තියෙනවා. නිකන් නෙමෙයි දේවදත්ත නිරය යනවා කියලා ප්‍රසිද්ධිය බුදුරජාණන්සේ ප්‍රකාශ කළා. එහෙම කරද්දිවත් පින්වත්නි දේවදත්තලවත් ඒ මතවාදවල එල්ලි වාද තර්ක කර කර මමයි හරි යා වැරදිකක දිගින් දිගට කියන්නේ. මොකද දේවදත්ත දන්නවනේ යා ධර්මයේ නෙමෙයි අධර්මයක් මේ කරන්නේ කියලා සංඝයා අතරට පතුරවන්නේ. විනය නෙමෙයි අවිනය කියලා දන්නවා. දැන් නිහතමානීව කරන ඛණ්ඩණයට ආයෙ ප්‍රතිතර්ක කර කර වාද කර කර ගියේ නෑ. හැබැයි අද වෙලා තියෙන පින්වත්නි මේ අධර්මවාදීන් සූක්ෂම විදියට
වාද විවාද බලෙන් හදනවා මේ ශාසනය ඇතුළේ. ඉතින් එතකොට ඔබ දකින්න මේ වාද විවාද වලට කැමති මාරයා. ඒකයි මේ මාරයා භික්ෂුණීන් වහන්සේලාගේ අර සමාධිගත සංසුන් වෙච්ච හිත නැති කරන්න ඇවිල්ලා මතවාද හදලා. මොකද මේ මතවාදත් එක්ක පින්වත් එතන කිසිම සංසුන් සාන්ත හිතක තියෙන සංසිදුන සමාධිමත් බව නැහැනේ. ඔබ දන්නවා තර්ක විතර්ක කර කර මතවාද කර කර යනකොට එතන විතර්ක බහුල වෙනවා. අර විචාර බහුල වෙනවා. විතක්ක විචාර සංසිඳවන සමාධිමත් සිතක තමයි ප්‍රඥාව මතුවෙන්නේ. ඒ විතර්ක කර කර විතර්ක කර කර යනකොට විතර්ක දැන් ප්‍රඥාවක් වැඩෙන්න විතක්ක විචාරයන්ගේ උදව්වක් තියෙනවා. හැබැයි ඒ විතක්ක විචාර බහුල වෙනකොට එතන සංසිඳීමක් නැති වෙන නිසා ඒ සංසිඳීමක් නැති හිතක ප්‍රඥාවක් වැඩෙන්නේ අන්තිමට තර්ක විතර්ක මතවාද ගොඩක් විතරයි. ඉතින් මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ උත්තමාවියන් හොඳට දන්නවා ඔය මතවාද වලින් වැඩක් නැහැ. තර්ක විතර්ක වලින් වැඩක් නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු ධර්මය දන්න කෙනා ඔවගේ මතවාද වලට බැහැගන්නේ නැහැ. මතවාද වලට බැහැගත්තායි ධර්මයේ තේරුම් ගන්න දක්ෂක් නැහැ. ඒකයි කිව්වේ නතේසං ධම්මං රෝචේමි, ඔවුන්ගේ මතවාද තියෙන ඔය ධර්මයට මං කැමති නැහැ. නතේ ධම්මස්ස කෝවිදා, ඒ අය මේ ධර්මේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. ඒගොල්ලන්ට මේ ධර්මේ තේරෙන්නේ නැහැ. මතවාදවල තර්ක විතර්ක කරන අයට මේ ධර්මේ තේරෙන්නේ නැහැ. උන් හරි කැමති වාද විවාද කරන්න. ඔබ දැකලා ඇති ඔය අධර්මවාදීන් හැමතිස්සෙම කියනවා වරෙල්ල මාත් එක්ක වාද කරන්න, ඕන එකෙක් වරෙන් මාත් එක්ක වාද කරන්න. ඔන්නෝමයි පින්වත් සමහර චීවර දරාගත්ත අය ධර්මවාදීන්ට නම් කියමින් වරෙන් මාත් එක්ක වාද කරන්න කියලා කතා කරනවා. හැබැයි දන්නවා අධර්මවාදියාගේ ඒ අධර්මය ඔවුන් සමාජයට හුවා දක්වන්නේ තමන්ව ඉස්මතු කරගෙන ධර්මය විදිහට අධර්මය පෙන්වන්න ඔවුන් මොන විදිහෙන් හරි කටයුතු කරන්නේ. හරියට නිකන් කවුරු වගේද කිව්වොත් එහෙම බොරුවට නිදාගෙන ඉන්න මිනිසෙක් වගේ. බොරුවට නිදන් ඉන්න මිනිසුන්ව පින්වත්නි වතුර බවුසරයක් ගෙනලා නැවුවත් ඇහැරවන්න බෑනේ. ඇත්තටම නිදාගෙන ඉන්න මිනිස්සයාට නිකන් වතුර පොඩ්ඩක් මූණට ඉස්සත් ඇහැරෙනවා. ඒ වගේ තමයි හිතාමතා ධර්මය විකෘති කරන කෙනාට කොච්චර කරුණු පැහැදිලි කරන්න ගියත් එයා ඒක පිළිගන්නේ නැහැ. මොකද එයා ඕනකමින් කරන දෙයක්නේ. එතකොට ඒ බොරුවට නිදාගෙන ඉන්නවා වගේ ඇහැරවන්න බෑ. ඒ නිසා ධර්මවාදීන් මේක දන්න හින්දා ඔවුන්ට කරුණු පැහැදිලි කරන්න කතා කරන්න සූදානම් නැතුව ශ්‍රාවකයන්ට ඇත්ත නැත්ත පැහැදිලි කරලා දෙන්න කටයුතු කරද්දී ඒ ස්වාමීන් වහන්සේලාට ඔය විදිහට නඩු දාන තැනට මේ අධර්මවාදීන් අද වෙනකොට කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ මායට පින්වත්නි නතේ ධම්මස්ස කෝවිදා, ධර්මයේ තේරෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අය නෙමේ ශාසනයෙන් බැහැර. අපිට මතකයි ඔය නිල්බත් කනායක අවස්ථාවකදී කියනවා මේ ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියපුවා ටිකක් විතරක් රිපීට් කරන කෙනෙක්ලු. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ටික මොඩිෆයි කරලා කිව්වා විතරයිලු. නැතුව මේක මේ ගෞතම බුදුහාමුදුරුවෝ හොයාගත් එකක් නෙමෙයිලු. එහෙම අපහාස කරා පින්වත්. ඒක කියලා කියනවා දැන් ගෞතම බුදුහාමුදුරුවන්ගේ එකත් වැඩක් නැහැ මේ කාලේ. දැන් ආයේක මොඩිෆයි කරන්න ඕනේ මං ඇවිල්ලා ඉන්නේ ඒකට තමයි කියලා කියනවා. මම තමයි දැන් ඉන්න බුද්ධ කියලා. ඒතර ඔය විදියට බුදුරජාණන්සට නිඳා පහස කරන අයට පින්වත්නි ධර්මයේ අධර්මයේ ගැන කොහේ තේරෙන්නද? අධර්මයක් තේරෙන්නෙත් නැහැ, ධර්මයක් තේරෙන්නෙත් නැහැ. ඉතින් අපිට මෙතෙන්දී තේරුම් ගන්න තියෙන දේ තමයි බුදුරජාණන් වහන්සේව සරණ ගියපු උන්වහන්සේව සාස්ෘන් වහන්සේ විදියට පිළිගත්ත කෙනෙකුට විතරයි මේ ධර්මයේ අයිති. අනිත් අය ඒ කියන එක ඒගොල්ලන්ගේ ධර්මයක් මිසක් ඒක මේ ශාසනය තුළ ධර්මයක් නෙමෙයි. ඔබ දන්නවා මේ තාමත් පවතින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. බුදු කෙනෙක් දහම ස්මතු කරගන්න, ඒ දහම ලෝකෙට දේශනා කරන්න කරපු කල්ප ගානක කැපකිරීම පින්වත්නි මෙහෙම හැල්ලු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ වෙන බුදු කෙනෙකුගේ ටිකක් මේ කියවනෝ මොඩිෆයි කරලා කියලා කොහොමද කියන්නේ කටක් කරලා? මේ අය කියපු සාක්ෂි අපිත් සතුව තියෙනවා. හරි, එතකොට පින්වත්නි ඔබ දන්නවද හැම බුදු කෙනෙක්ම දේශනා කරන පරම සත්‍ය ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය? ඒ සූත්‍රවල සමහර කාරණා තියෙනවා බුදුරජාණන් වහන්සේම හොයාගෙන තමන් වහන්සේගෙම උපමා උදාහරණ තමන් වහන්සේට මනන්නේ වෙච්ච.
ගෞතම බුදුරජාණන් වහන්සේටම අනන්‍ය වූ උදාහරණ උපමාවලින් උන්වහන්සේ ධර්මය කියා දෙනවා. හැබැයි කියා දෙන ධර්මයේ අර්ථය එකයි. හැබැයි ඒ ධර්මයට ඒ උදාහරණ උපමා තමන් වහන්සේගේ సంతාණයෙන් ගත්තේ. නැතුම වෙන බුදු කෙනෙක් දේශනා කරපු උපමා උදාහරණ කොපියක් විදියට අහගෙන කියනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම පැහැදිලිව පෙන්නල ඉවරයි, පෙර නොඇසු විරු ධමයක් මම මේ දේශනා කරන්න කියලා. පෙර නොඇසු විරු කිසි කෙනෙක්ගෙන් අහපුව නෙමෙයි මේ. එහෙම කියනකොට ඒ බුදුරජාණන් වහන්සේටම නින්දාවක් නෙපින්වත්නි. කාශ්‍යප බුදුහාඳුරන්ගේ ටික අහගෙන ඒක මොඩිෆයි කරලා කිව්වා කියනකොට. ඒ වගේ බුදුරජාණන් වහන්සේට නින්දා කරද්දි බලන්න ඇත්තටම රහත් වෙච්ච භික්ෂුණීන් වහන්සේලා. ඈ භික්ෂුන් වහන්සේලා මේ තේර තේරි ගාතාවල සූත්‍රවල කොතෙකුත් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරනෝ ඒ උත්තමයන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේලා කියන්නේ අප්පටි පුද්ගලෝ. සම කරන්න බෑ ලෝකේ කිසි කෙනෙකුට. ඒතර ගෞතම බුදුහාඳුරෝ මා එකයි කියලා කියන්න බය නැතුව කට හදාගත්ත අය චීවරේකින් පින්වත්නි තමන්ගේ ලව සත්කාර කිරිත ප්‍රශංසා ලබාගෙන ඒවෙන් සතුටු වෙනකොට මේ ජීවිතේට විතරයි ඔය ඔක්කොම කියලා දැනෙද්දි මහා පුදුම අනුකම්පාවක් කරුණාවක් දැනෙන ඔය චරිත ගැන. ඉතින් ඒ ඇයට ඇස් ඇරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන මේ වගේ බුදුගුණ තමන්ගේ මුවින් නිදහසේ ගලාගෙන යන තැනට ඔවුන්ගේ මනස හැදෙන්න ඕනේ. මේ රහතන් වහන්සේලා බුදුගුණ කිව්ව හැටි ඔවුන්ට පේන්න ඕනේ. තමන් හොවා දක්වගත්තේ නැහැ, බුදුරජාණන් වහන්සේ හොවා දැක්කුවේ. දැන් මේ කියා දෙන සීසූපචාලා කියන්නේ අරිහත්තරපත් වෙච්ච උත්තමාවියක්නේ. ඒ අරිහත්තරපත් වෙච්ච උත්තමාවී තමන් ගැන කියවගේ කියව මම මෙහෙම අවබෝධ කරලා මම මෙහෙමයි, මට ওই මතවාද වැඩක් නැහැ, මම මේ විදිය අවබෝධකින්නේ, මම මෙහෙම තේජවන්තයි, මම මෙහෙම බලවන්තයි කියලා සීසූපචාල උත්තමාවිට උන්නම් කියන්න තිබ්බා තමන්ගේ ගුණ. හැබැයි උන්වහන්සේ මාරයට උත්තර දෙද්දී තමන් විශ්මතු කරගෙන තමන්ගේ ගුණ නෙමෙයි කියන්න ගියේ, බුදුරජාණන් වහන්සේ ගැනයි කිව්වේ. උන්වහන්සේගේ ගුණයි වර්ණනා කළේ. අන්න එහෙමයි පින්වත්නි සැබෑ රහතන් වහන්සේලා. අද මේ සෝෂල් මීඩියාවල ඉන්න රහතන් වහන්සේලා කියලා පෙනී ඉන්න අය බුදු කෙනෙක්ව පහත් කරලා තමන් විශ්මතු කරලා තමන්ගේ ගුණ කියනකොට අපිට තේරෙනවා සමාජයේ මේවා දිහා බලලා දැන් අපි දකින්න ඇතැම් අය කියනවා ඒ හාඳුරුවන්ගේ ධර්මය වැරැද්දක් නෑල්ලු. හැබැයි ඒගොල්ලන් කරන සමහර ක්‍රියාකලාපවලයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නමුත් ඒ ධර්මයේ වැරැද්දක් නෑ කියලා කියන ඕන කෙනෙකුට අපි පෙන්වන්නම් ඕන තරම් කරුණු සහිතව. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මේ විදිහට කියන්න කටපණ නැති ඊනියා රහතුන් කියන අයට මේ සීසූපචාල උත්තමාවි පින්වත්නි දීලා තියෙන්නේ හොඳ ආදර්ශයක්. මේ වගේ රහතන් වහන්සේලාගේ වචන, රහත් මෙහෙණින් වහන්සේලාගේ වචන මේ සමාජයේ මිනිස්සු දැනගන්න ඕනේ. ඒ ගුණ මෙහිම කෙටියෙන් කිව්වට මේ එක එක වචනයක් ගන්න ගත්තොත් මේ වචන ඇතුලේ පැය ගණන් කියන්න තරම් කරුණු තියෙනවා. දැන් අපි හිතමු අප්පටි පුද්ගලයි කියන්නේ ඇයි කියලා මේක වෙනම විස්තර කළ යුතුයි. බුදුරජාණන්සේ තව කෙනෙකුට සමාන නොවෙන්නේ කොහොමද? විශේෂයෙන්ම පින්වත්නි ඒ බුදුරජාණන්සේට තියෙන ෂඩ් අසාධාරණ ඥාන ගත්තට පස්සේ උන්වහන්සේට තියෙන ඒ ඥාන ෂඩ් අසාධාරණ ඥාන අසාධාරණ කියන වචනේ තේරුම තව කෙනෙකුට නැහැ කියන එකයි. අඩුතරමේ සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් නැහැ. එවැනි ගුණ තියෙනවා නම් උන්වහන්සේ තව කෙනෙකුට සමාන කරන්න බෑ. කොටිම ගෝතම මේ මහා කරුණා සමාපatti ඥානය පවා තව කාටවත් නැහැ පින්වත්නි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක් තමයි ශාසනයේ අග්‍රම ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේටවත් නැහැ මහා කරුණා සමාපatti ඥානය. එතකොට උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාවටවත් තව කෙනෙක් සමාන නැහැ. හරිද? එතකොට මේ වගේ අප්පටි පුද්ගලයි අප්පටි පුද්ගල විස්තර කරනකොට නොඑක් අයුරින් බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුට සමාන නොවන හැටි කතා කරන්න පුළුවන්. දැන් ඕකවත් දන්නේ නැහෙන සමහර අය කියනවා හැම ශාස්ත්‍රුන් වහන්සේම එකයිලු, හැම ධහමක්ම එකයිලු, හැම ආගමක්ම එකයිලු. කොයි ආගමෙත් කියන්නේ නරක වැඩ කරන්න එපා, හොඳ වැඩ කරන්නලු. කොයි ශාස්ත්‍රුන් වහන්සේත් මිනිසුන්ට යහපත පෙන්නලා දුන්නලු. හරිද? කාටත් කවුරුත් ඔක්කොම එකයි කියලා කියන තැනට ආපු අය දන්නේ මේ බුදුරජාණන් කියන්නේ අප්පටි පුද්ගල කෙනෙක් කියලා. උන්වහන්සේව සමකරන්න බෑ පින්වත්නි තව කෙනෙකුට. ඕනම දැන් තරු ටිකයි සූර්යාගයයි ආලෝකයේ විහිදෙනවා. හඳේ ආලෝකයක් විහිදෙන්නේ නැනේ, ස්වයං ආලෝකයක්. එතකොට සූර්යාගය සහ තාරකාවල ස්වයං විහිදෙන ආලෝකය අතරින් අපි දන්නවා ආලෝක විහිදුනාට කොහොමද සමාන වෙන්නේ?
සූර්යාට සමාන කරන්න පුළුවන්ද තාරකාවක්? තාරකාවක් වගේ ගන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලබාගත් සත්‍ය අවබෝධය, චතුරාර්ය සත්‍ය අවබෝධය, ඒ මහා සූර්යාලෝකය වගේ නම් ඒ ආලෝකයේ පිහිට ලබාගත් අය තමයි රහතන් වහන්සේලා. හරියට හඳ වගේ. හඳට ලැබෙන්නේ සූර්යාගේ ආලෝකනේ. ඒ වගේ සූර්යාගේ ආලෝකය හා සමාන බුදුරජාණන් වහන්සේගේ ආලෝකයෙන්, උන්වහන්සේගේ අවබෝධයෙන් තමයි රහතුන් පහළ වෙලා තියෙන්නේ. එතකොට ඒ රහතුන් කොහොමද අර ස්වයං ආලෝකයක් තමන් විසින්ම උපද්දගත්ත අවබෝධයකට සමාන වෙන්නේ රහතන් වහන්සේලාව? කිසිම තැනක රහතුන්වත් බුදු කෙනෙකුට සමාන නැහැ. එතන මේ ඊනියා රහතුන් බුදු කෙනෙකුට සමාන වෙන්න උත්සාහ කරාට බුදුරජාණන් වහන්සේට සමාන නැහැ කිසි කෙනෙක්. අප්පටි පුද්ගලො සබ්බහා බිබු, උන්වහන්සේ හැම දෙයක්ම අභිභවනය කළා, හැම දෙයක්ම ඉක්මවා ගියා, මේ ලෝකයේම ඉක්මවා ගියා. උන්වහන්සේ ලෝකයේ ඉක්මවා ගියපු හැටි වෙනම දේශනාවක් පෙන්වත්. ඇස ඉක්මවා ගියා, රූප ඉක්මවා ගියා, කන ඉක්මවා ගියා, ශබ්ද ඉක්මවා ගියා, ගන්ධ සුවඳ ඉක්මවා ගියා, රස ඉක්මවා ගියා, දිව ඉක්මවා ගියා, පහස ඉක්මවා ගියා, කය ඉක්මවා ගියා, මේ මනස ඉක්මවා ගියා, සිතුවිලි ඉක්මවා ගියා. අභිභවනය කරපු හැටි කතා කරන්න බොහෝ දේ තියෙනවා. උන්වහන්සේ උපදින ලෝක සියල්ලම ඉක්මවා ගියා. පින්වත්නි, ඒ ඉක්මවා ගිය ආකාරයන් නොඑක ආකාරයට බෙද බෙද පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මාර්ග සෙනග පරද්දනව මාරණුදු, ඒ වගේම උන්වහන්සේ සබ්බත්තම අපරාජිතෝ, හැම තැනදීම අපරාජිතයි. උන්වහන්සේගේ අපරාජිත බව විග්‍රහ කරන්න වෙනම දේශනාවක්, ඒකට වෙනම සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවල දැන් මේ මාරයාගේ සෙනගෙන් ජයගත්ත හැටි, අපරාජිත වෙච්ච හැටි, විශේෂයෙන්ම විජේ සූත්‍රය වගේ සූත්‍රවල, පදහන සූත්‍ර වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ අපරාජිත බව, උන්වහන්සේගේ ජයග්‍රහණ ලැබපු හැටි, උන්වහන්සේ මාරයන් පරාජය කරපු හැටි, මාර සේනා පරාජය කරපු හැටි, මේව හරි ලස්සනට විග්‍රහ කරපු බොහෝ සූත්‍ර තියෙනවා. මේක වචන ටිකක් ඇතුළේ, මේ බුදුගුණ වශයෙන් පෙනෙන එක වචනයක් ගත්තොත්, මාරණ දෝ කියන වචනේ විග්‍රහ කරන්න සූත්‍ර බොහෝ තියෙනවා. සබ්බහා බිභූ කියන එක විස්තර කරන්න සූත්‍ර බොහෝ තියෙනවා. අප්පටි පුග්ගලෝ කියන එක විස්තර කරන්න සූත්‍ර බොහෝ තියෙනවා. ඒ මේ වගේ බැලුවට පස්සේ සබ්බත්ත මුත්තෝ, මේ හැම එකකටම බොහෝ සූත්‍ර තියෙනවා. අසිතෝ කියන එක විස්තර කරන්න බොහෝ සූත්‍ර තියෙනවා. සබ්බම් පස්සති චක්කුමා කියන එක විස්තර කරන්න බොහෝ සූත්‍ර තියෙනවා. ඒ වගේ පින්වත්නි, මේව ඇතුළේ බුදුගුණ පිරීලා තියෙනවා. හරි, ඉතින් මෙහෙම පිරිච්ච මහ බුදුගුණ කියලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ හරි අභිමානකින් උන්වහන්සේ කියද්දි, සෝමයිහම් භගවා සත්තා, මං ඒ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකයෙක් හැටියට බය නැතුව කියන උන්වහන්සේ තමයි මගේ ශාසුන් වහන්සේ. තස්ස රෝචේ මේ ශාසනන්ති, ඔය මේ ශාසනයට මං හරි කැමතියි කියනවා. ඉතින් ඔය සංඝයාට නඩු දාන, මතවාද හදන, මාරයාගේ ග්‍රහණයේ ඉන්න, දැන් නිල්බත් කණයි මාරයාගේ ග්‍රහණේ කොහොමද ඉන්නේ කියලා ඇහුවොත් අපි ඒක පෙන්වන්නම්, සූත්‍ර ඔස්සේ පෙන්වන්නම්, ධර්මය ඔස්සේ පෙන්වන්නම් කොහොමද මාරයාගේ ග්‍රහණේ ඉන්නේ කියලා කරුණ සහිතව පෙන්න තෑකි. මේවා කියන්නේ කරුණ සහිතවයි. මාරයාගේ ග්‍රහණේ කියලා වචනේ හරි කියන්නේ කරුණ සහිතවයි. ඒතර පින්වත්නි, ඔය ග්‍රහණ ඉන්න අයට කියන්න පුළුවන් ද අභියෝග කර තෑකි, මගේ සාසුණුන් වහන්සේ ගෞතම බුදුරජාණන්සේ කියලා කියන්න බෑ පින්වත්නි. ඒ අයට ඒ වචනේවත් කියන්න බෑ. ඒක කියන්න බැරි තරමටම සාසුණුන් වහන්සේගෙන් ඈත් වෙලා ඉවරයි. සාසුණුන් වහන්සේව අත්හැරිලා ඉවරයි. ඔබ මේ ශාසනය තුළ හිතන්න, මේ දහම ඇහෙනවා, මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඇතුලේ බුදුගුණ වැහෙනවා, ඒ දහම දකින උත්තම උත්තමාවියෝ ඒ බුදුගුණ අවබෝධයෙන් දකිනවා. ඒ නිසා තමයි මෙහෙම මේ බුදුගුණ වැහෙන්නේ උන්වහන්සේලාගේ මුවින්. අවබෝධ කරපු උත්තමයා දැන් මමත් අවබෝධ කරලා ඉවරයි, බුදුනුයි මමයි දැන් එකයි කියලා කියන්න තරම් ඔලු උද්දච්ච වෙන්නේ නැහැ. තාම අනතිමානීව ඒ රහතන් වහන්සේලා තුළ, ඒ උත්තම උත්තමාවියන් තුළ බුදුගුණ වර්ණනා කරන්න හිත නැමෙනවා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ ගැන මේ වගේ ලස්සන බුදුගුණ තී කියපු තව බොහෝ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා, ස්වාමීන් වහන්සේලා ඉන්නවා. විශේෂයෙන් මේ සංයුත්ත නිකාය සගාත වගේ එවගේ ගොඩක් සූත්‍ර තියෙනවා. වංගීස සංයුත්තයම බැලුවොත් වංගීස ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට මේ වගේ බුදුගුණ කියපු සූත්‍ර ගාථා පිරිලා තියෙනවා. පින්වත්නි, ඒ තමයි රහතන් වහන්සේලා. ඒ ඇත්ත රහතන් වහන්සේලා. නිහතමානීව භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකත්වය පිළි අරගත්ත රහතන් වහන්සේලා.
එවැනි උත්තම උත්තමාවියන්ව තමයි පින්වත්නි අපි සරණ යන්නේ. සංඝරත්නය තුළ ඒ සංඝරත්නයේ ගුණ අපිට පේනවා. ඒ උත්තමයන් බුද්ධ රත්නයේ ගුණ වර්ණනා කරන විදිහ දැක්කට පස්සේ දැන් මේ සීසෝපචාල උත්තමාවි කියපු පළවෙනි ගුණේ විතරක්ම අපි අපටි පුද්ගල කියන මේ අපටි පුද්ගල කියනකොට පින්වත්නි උන්වහන්සේ කිසි කෙනෙකුට මේ ලෝකේ සමාන නැහැ කියන එක ගත්තොත් භාග්‍යතුන් වහන්සේම බලනවා උන්වහන්සේට ගුරුවරෙක් හොයාගන්න බහල ඇති. උන්වහන්සේට වඳින්න ගුරුවරෙක් මේ ලෝකේ කොහේ හරි තැනක හොයාගන්න ඕන කියලා උන්වහන්සේ තමන්ගේ ගුරුවරයා කරගන්න තමන්ට වඩා සීලෙන් උසස් අය, තමන්ට වඩා සමාධියෙන්, තමන්ට වඩා ප්‍රඥාවෙන්, තමන්ට වඩා විමුක්තියෙන්, තමන්ට වඩා විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් අය මේ මිනිස්සු අතර කොහේ හරි ඉන්නවද කියලා හොයලා බැලුවා. එකින් එක හොයලා බැලුවා. තමන් වහන්සේට වඩා සීලෙන් උසස් කවුද ඉන්නේ මේ මිනිස් ලෝකේ? හෙව්වා හෙව්වා එක මිනිසෙක්වත් නැහැ. මිනිස් ලෝකේ කිසිම මිනිසෙක් බුදු කෙනෙකුගේ සීලය ඉක්මවා යන්න තරම් උන්වහන්සේගේ සීලයට අඩු තරමේ සමාන වෙන්නවත්, උසස් තියා සමාන වෙන්නවත් කිසිම මිනිසෙක් නැහැ. එතකොට පින්වත්නි අප්පටි පුද්ගලයි කියනකොට උන්වහන්සේ සීලයෙන් අප්පටි පුද්ගලයි. මිනිස් ලෝකයේ තුල සීලයෙන් අප්පටි පුද්ගලයි. ඊට පස්සේ බුදුරජාණන්සේ දෙවියන් අතර බැලුවා. කිසිම දෙවියන් අතරවත් කිසිදු දෙවියෙක් ඒ සීලයට සම කරන්න පුළුවන්, හොයේ සීලෙ ඉක්මවා යන්න පුළුවන් දෙවි කෙනෙක් නැහැ පින්වත්නි. එතකොට දෙවියන් අතරත් උන්වහන්සේ සීලෙන් අප්පටි පුද්ගලයි. හේව්වා උන්වහන්සේ බ්‍රහ්මයෝ අතරෙවත් තමන් වහන්සේගේ සීලෙ ඉක්මවා යන සීලය තියෙන බ්‍රහ්මෙක් ඉන්නවද කියලා? එහෙත් නැහැ පින්වත්නි. එතකොට උන්වහන්සේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් අතරත් සීලෙන් අප්පටි පුද්ගලයි. එතකොට සමාධියෙන් තමන් වහන්සේට වඩා උසස් කවුරු හරි ඉන්නවද කියලා සමාධිය වඩන සියලු මිනිස්සු තුල විමස විමස බැලුවා. එක්කඳු මිනිස්සෙක්වත් බුදු කෙනෙකුගේ සමාධියට සම කරන්න පුළුවන්, සමාධි ඉක්මවන්න පුළුවන් සීලය තුළ වගේම සමාධිය තුළත් කවුරුත් නැහැ මනුස්ස ලෝකේ. ඒතර උන්වහන්සේ මේ මිනිස් ලොව සමාධියෙන් අප්පටි පුද්ගලයි. ඔය විදිහට පින්වත්නි දෙව්ලෝ හොයලා බැලුවා කිසි දෙවියෙක් නැහැ මේ සමාධි ඉක්මවන්න පුළුවන් හෝ සම කරන්න පුළුවන්. එතකොට උන්වහන්සේ දෙව්ලොව සමාධියෙන් අප්පටි පුද්ගලයි. බඹලෝ හොයලා බැලුවා බඹලෝ එක බ්‍රහ්මයෙක්වත් ඉන්නවද කියලා. සමාධි ඉක්මවා යන එකඳු සමාධිම අඩුතරම සම වෙන්නවත් සමාධියෙන් බුදු කෙනෙකුට කිසිම බ්‍රහ්මයක් නැහැ. බඹලොවටත් උන්වහන්සේ සමාධියෙන් අප්පටි පුද්ගලයි. ඔය විදිහට තමන් වහන්සේගේ ප්‍රඥාවට සම වෙන්න හෝ ඉක්මවා යන කවුරු හරි මිනිසෙක් ඉන්නවද කියලා බැලුවා නැහැ. දෙවියන් අතර බැලුවා නැහැ. බඹලෝ බැලුවා ඒ ප්‍රඥා ඉක්මවා යන හෝ ප්‍රඥාවට සම වෙන කිසිම බ්‍රහ්මයක්වත් බඹලොවවත් නැහැ. එතර උන්වහන්සේ දකිනවා තමන් වහන්සේ ප්‍රඥාවෙනුත් මේ මිනිස් ලොවට අප්පටි පුද්ගලයි. ප්‍රඥාවෙන් දෙවියන්ටත් අප්පටි පුද්ගලයි. උන්වහන්සේ ප්‍රඥාවෙන් බඹුන්ටත් අප්පටි පුද්ගලයි. ඒ වගේම තමන් වහන්සේ ලබාගත් විමුක්තියට සමාන හෝ ඉක්මවා යන විමුක්තියක් තියෙන කෙනෙක් ඉනවද කියලා බැලුවා. මිනිස් ලොව නැහැ. එතර උන්වහන්සේ මිනිස් ලොව විමුක්තියෙන් අප්පටි පුද්ගලයි. දෙව්ලෝ බැලුවත් කිසිදු දෙවියෙක් නැහැ ඒ විමුක්තිය ඉක්මවා යන පුළුවන්. බුදුරජාණන් වහන්සේ අවිබවා දෙවියන්ටත් උන්වහන්සේ විමුක්තියෙන් අප්පටි පුද්ගලයි. බඹලෝ බැලුවා බඹලොවත් නැහැ පින්වත්නි. කිසිම බ්‍රහ්මයෙක් උන්වහන්සේගේ විමුක්තිය ඉක්මවා යන නැහැ. බඹලොවටත් උන්වහන්සේ විමුක්තියෙන් අප්පටි පුද්ගලයි. ඒ වගේම විමුක්ති ඥාන දර්ශනේ මිනිස් ලොව උන්වහන්සේ ඉක්මවා යන කිසිම මිනිසෙක් නැහැ. විමුක්ති ඥාන දර්ශනේනුත් බුදුරජාණන්සේ අප්පටි පුද්ගලයි මිනිස් ලොවට. දෙවියන් අතරත් කිසිම විමුක්ති ඥාන දර්ශනය ඉක්මවා යන කෙනෙක් නැහැ දෙවියෙක්. උන්වහන්සේ දෙව්ලොවටත් විමුක්ති ඥාන දර්ශනයෙන් අප්පටි පුද්ගලයි. බඹලොව බැලුවා කිසිම බ්‍රහ්මයෙක් උන්වහන්සේගේ විමුක්ති ඥාන දර්ශනය ඉක්මවා යන බ්‍රහ්මයෙක් නැහැ පින්වත්නි. එනිසා උන්වහන්සේ බඹලොවටත් විමුක්ති ඥාන දර්ශනයෙන් අප්පටි පුද්ගලයි. මම නිකම් මේ චුට්ටක් ඔබට මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන අර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ගුරුවරයෙක් හොයාගන්න එක දවසක් මේ විදිහට විමසලා තුන් ලෝකෙම හොයලා බැලුව තැන උන්වහන්සේට කිසිම කෙනෙක් නැහැ කියලා දැකලා අන්තිමට තමන් වහන්සේම අවබෝධ කරපු ධර්මය තමන් වහන්සේගේ ගුරුවරයා බවට පත් කරගන්නවා කියලා උන්වහන්සේ අවසානයේ තීරණය කරනවා. තමන්ගේම අවබෝධය තමන්ගේ ගුරුවරයා කරගන්නවා කියලා.
ඒ සූත්‍රය තුළ කාරණාවට විතරක් මම මේ අප්පටි පුද්ගල කියන කාරණේ ගලපලා පෙන්නුවේ. පින්වත්නි, ඒකයි මං කිව්වේ වෙනම මේ එක ගුණයක් ගත්තොත් මේක පැයක් තිස්සේ විස්තර කරලවත් ඉවර කරන්න බැරි වෑහෙන බුදු ගුණ මේ. මට මේකේ එක වචනයක්, මේ ගාථාවේ තියෙන ගුණ ගොඩක් තියෙනවා. අප්පටි පුද්ගලයි, සබ්භාභිභූ, මාරානුදෝ, සබ්බත්තම පරාජිතෝ, සබ්බත්ත මුත්තෝ, ඊට පස්සේ අසිතෝ, සබ්බම් පස්සති චක්කුමා, හරි, ඊට පස්සේ සබ්බ කම්මක්කයක් පත්තෝ, විමුත්තෝ උපදි සංකය, මේ වගේ ගුණ පිරිලන මේ ගාථ ටිකේ. මේ සීසුපචාලා උත්තමාවි දේශනා කරපු මේ හැම ගුණයක්ම ඉතින් එක වචනයක් අරන් රැයක් කෙලි වෙනකම් කියලවත් ඉවර කරන්න බැරි තරම් මේ ගුණ මහා ආශ්චර්යමත්. පින්වත්නි, මේවට උදාහරණ උපමා සහිතව පැතිරිලා තියෙන සූත්‍රත් එක්ක මේවා කියලා නිම කරන්න බෑ. මේ පැයක් ඇතුළේ මේවා කතා කරලා අවසන් කරන්න බෑ. ඒ තරම් මේ බුදුරජාණන්සේගේ ගුණ අනන්තයි, අප්‍රමාණයි. එහෙම උත්තමයෙක්ට පින්වත්නි කොහොමද සම වෙන්නේ? ඒ නිසාමයි මං ඔය එක්තරා මේ කාලේ මේ අධර්මවාදීන් බුදුරජාණන්සට නිඳා පහස කරමින්, ධර්මවාදීන්ට නිඳා පහස කරමින්, නඩු දාමින් නොයෙකුත් විදියට මාරයාගේ බලපෑමට අහුවෙච්ච අය, ශ්‍රාවකයන්වත්, අහිංසක මිනිස්සුන්වත් ඒවට ග්‍රහණයට ලක් කරගන්න නිසා අපි ඒවත් ඛණ්ඩනය කරමින් මේ සූත්‍ර කියා දෙන්නේ නැතුව වෙන කිසි යටි අරමුණු නැහැ. තව කෙනෙක් ගැන ද්වේෂ සහගතව මේක ප්‍රකාශ කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේට නිඳා පහස කරන මාර ග්‍රහණයට ලක්වෙච්ච කෙනෙක්ගේ වචනයට තව කෙනෙක් අහුවෙලා යහුවෙන කෙනත් මාර ග්‍රහණයට ලක් නොවේවා, ඔවුන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයේ ශ්‍රද්ධාවට හානියක් පළුද්දක් ඇතිවෙන පරිසරයක් නොහැදෙන්න අවශ්‍ය තැන, ඒ ඛණ්ඩනය කළ යුතු තැන අපි ඒක සංයමයෙන් පින්වත්නි ධර්මය ඔස්සේ විනය ඔස්සේ පෙන්වා දෙමින් ඛණ්ඩනය කිරීමක් විතරයි අපි මේ කරන්නේ. ඉතින් මෙතන මේ සීසූපචාලා ඒ උත්තමාවිය කියපු උතුම් බුදුගුණ ටික ඔබේ මනසේ හැමදාම රඳව ගන්න, ගුණ හොයන්, ඒ ගුණ එකින් එක තේරුම් ගන්න. මේ හැම කාරණයක් තුළම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන තාම ගෞරවයෙන් අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට මතක ඇති පුරා පැය 4-5 ආසන්න කාලයක් තිස්සේ මම සම්මා සම්බුද්ධ කියන ගුණය ආකාර 12කින් පරිවර්ත 3කින් විස්තර කර කර පෙන්නුවා. එතන මේ කාරණා ඇතුලේ සබ්බම් පස්සති චක්කුමා, බුදුරජාණන්සට හැම දෙයක්ම දකින්නවා කියද්දි උන්වහන්සේ පින්වත්නි ඒ ආර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන් උන්වහන්සේ අවබෝධ කරපු විදිහ, ඒ දහම් මැස උපදවා ගත්ත විදිය, පහළ වෙච්ච විදිය, මේ චක්කුමා කියලා කියන ඒ ඇස, උන්වහන්සේගේ සදහම් ඇස උන්වහන්සේ ආකාර 12කින් පරිවර්ත 3කින් ලබා ගත්ත හැටි පින්වත්නි මේ පුංචි වචනය ඇතුලේ සබ්බම් පස්සති චක්කුමා කියන පුංචි වචනය ඇතුලේ මතුවලා පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර බුදුගුණ ඔහොම වයවයා ගයගයා ඒ බුදුගුණ මානසිකාර්ය කර කර, ඒ බුදුගුණ විමස විමසා සජ්ජායනා කර කර අවසානයේ ඔබත් කියන්න පින්වත්නි සෝමයිහම් භගවා සත්තා, ඒ භාග්‍යතුන් වහන්සේ මයි මගේ සාසුනන් වහන්සේ, තස්ස රෝචේමි සාසනන්ති, මං උන්වහන්සේගේ සාසනයට හරි කැමති කියලා කියන්න බය නැතුව කට ඇරලා, සෝමයිහම් භගවා සත්තා, ඒ භාග්‍යතුන් වහන්සේ මයි මගේ සාසුනන් වහන්සේ, තස්ස රෝචේමි සාසනන්ති, මං ඒ සාසනයට හරි කැමති. රෝචේමි කියන්නේ කැමති කියන එක, සාසනන්ති සාසනයට කැමති. මොන සාසනෙද? තස්ස, ඒ බුදුරජාණන්සේගේ සාසනයට. තස්ස රෝචේමි සාසනන්ති, මං ඒ භාග්‍යතුන් වහන්සේගේ සාසනයට කැමති. පින්වත්නි සාසනේ රස දැනෙන කෙනායි සාසනයට කැමති. ඔබටත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චූටි නංගිගේ, උන්වහන්සේගේ එක්කුස උපන් පුංචි නංගි මහන වෙලා, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නැගණි ගිහි කාලේ නැගණියගේ සුන්දර බුදුගුණ ටිකක් අද දවසේ ඔබගෙන ගත්තේ. මහරහත් උත්තමාවියක් මේ ශාසනය තුළ සීසුපචාලා මහරහත් මෙහෙණින් වහන්සේ මාරයාට දුන්න ඒ සුන්දර පිළිතුරු සහිත ගාථා අද දවසේ ඔබ මේ ඉගෙන ගත්තා. මේ පාඩම් කරගන්න පුළුවන් නම් ලියලා පාඩම් කරගන්න, ඒව සජ්ජහයනා කරන්න, ඒව විමසන්න, ඒවැ තේරුම් හොයන්න 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 ඒව හරි රසයි. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ තුළ ඔබේ සිත හැමතිස්සෙම පිහිටලා
ඒ බුදුගුණ විමස විමස සිහිනුවනින් මේ ගුණ තුළ පින්වත්නි අර්ථ තේරුම් අරගෙන ඔබටත් බොහෝ කුසල් බුද්ධානුස්සතිය තුළ පිහිටව ගන්න මේ දේශනාව සහ දේශනාවෙන් රැස්වෙච්ච හැම පිනක්ම හේතු ආසනාම වෙත්වා කියලා අපි මෙත් සිතින් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද සිත්නි තසපුවට ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්න පින්වත්නි මාකොල පදිංචි කේ කුසුම් පින්වත් මහත්මිය සහ සමීර ධනංජය විජේරත්න පුතුණුවන් මනෝරී විජේරත්න දියණිය ඇතුළු පවුලේ පින්නතුන්. එයත් හැම දෙනාගේම සත් ප්‍රාර්ථනාවන් විදියට අරමුණු කරගෙන තියෙනවා 2024 මැයි මාසේ 28 වෙනිදා අභහා ප්‍රාප්ත වෙච්ච කිරිබත්ගුඩ විරංජා අධිපතිතුමන් වන DD විජේරත්න පියාණන්ට මේ පින අනුමෝදන් කරන්න. ඒ වගේම මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් සුවපත් වේවා කියන පින්බර අදිස්ථාන ඇති කරගෙන තියෙනවා කේ කුසුම් පින්වත් මහත්මියත් සමීර ධනංචි විජේරත්න පුතණුවන් සහ මනෝරි විජේරත්න දියණිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ තමන්ගේ ආදරණීය පියාණන්ට තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තමයි කුසුම් මහත්මිය තමන්ගේ ආදරණීය ඒ ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරගෙන ඒ වගේම සමීර ධනංජය පුතා සහ මනෝරි දියණිය විසින් තමගේ ආදරණීය පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න මේ ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් ඒ පින්බර සත් ප්‍රාර්ථනේ පරිද්දෙන්ම සඵල වෙත්වා DD විජේරත්න පින්වත් මහත්මා මේ පින් අනුමෝදන්ව පරලොව සැනසීම ලබන්න සුවපත් වෙන්න ඒකාන්තයෙන් වෙතුමට මේ පින හේතු ආසනාම වේවා. ඒ පවුලේ පින්නතුන් හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මීගේ ඥාතීන්ටත් ඔබ හැම දෙනාගේම සසරගත සියලු මීගේ ඥාතීන්ටත් සිහිවෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව සියලුම සසරගත මීගේ ඥාතියෝ මේ උතුම් පිනෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරනවා. එවගේම දායකත්වයට එකතු වෙච්ච පින්වත් කේ කුසුම් මහත්මියටත් සමීර ධනංජය විජේරත්න පුතණුවන්ටත් මනෝර විජේරත්න දියණියටත් ආශිර්වාද කරනවා. සිහිපත් වෙච්ච නොවෙච්ච සියලුම පින්වතුන්ට දායකත්වයෙන් එකතු වෙච්ච වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච පින්වත් ඔබ හැම දෙනාටමත් NET FM සභාපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට එවගේම වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමිකංශයේ සියලු පින්වතුන්ට NET ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටම ලෝකවාසී සියලුම උතුම් සද්ධර්මයට ප්‍රිය කරන ගරු කරන හැම දෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධයම ඉක්මන් වෙත්වා. ඔබ හැම දෙනාටම කායික සුවය මානසික සුවය නිරෝගී සුව සහිතව දීර්ඝායුෂ සැලසෙත්වා. පරලෝ සුගතියත් ඒ උතුම් අවා මහ නිවනත් මේ උතුම් පිණින් හැම දෙනාටම සලසා ගන්න සියලු ආකාරයෙන්ම පනිශ්‍රයන් විත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. එනිමාවට පත්ුනේ සෙනසුරාදා සිද්නේ තසපුවේ ධර්මදේශනාව. අපි ධර්ම සාකච්ඡාවේදී තව ධර්මකාරණා සාකච්ඡා කරමු. විරාමයට යන්න සැරසෙන වෙලාවේ ඔබට අපි සිහිපත් කරනවා NET FM රේඩියෝව ලබන මාසයේ සිට ඔබට අපූර්ව අත්දැකීමක් අපැසුරේ සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සුභාරංචියක්. ඒ තමයි NET FM රේඩියෝවේ ධර්ම දේශනාවල ධර්ම දායකත්වයේ දරන ඔබට දැන් ධර්ම දායකත්වයේ දරන වගේම ඒ ධර්ම දායකත්වය සිදු කරන ඔබට තව කිහිප දිනක් සමග ගැන 15ක් 20ක් වගේ ප්‍රමාණයකට සංඛ්‍යාවකට ඉඩ අවකාශ තිබෙන අපේ අලුත් මැදිරි සංකීර්ණයේ නිසා ගෞරවනීය දේශකයාණන් වහන්සේ අසල ඉඳලා බණ අහන්නට ඔබේ ධර්මදේශනාව සිදු කරවා ගන්නට ඔබට හැකිවග බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ නිසා ඉදිරියේදී ධර්ම දායකත්වයේ දරන අයට ඒ දිනයන් ධර්මදේශනාව සිදු වෙන දිනයන් දැනගෙන අදාළ දිනයට තමන්ගේ පිරිසත් සමග පැමිණිලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අභියසේ ඉඳලා බණ අහන්න හැකිවග සිහිපත් කරමින් ඒ පිළිබඳ විස්තර විමසන්න
ධර්මදායකත්වය දරන්නට ඔබ කතා කරන දුරකථනාංකය 0774 දුරකථනාංකයෙන්. ඒ ආරාධනාව කරමිනුයි අපි කෙටි විරාමයක් ලබලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වන්නේ. හැමදිනාටම තෙරුවන් සරණයි.